ගයිස් ඔයාලා හිතන්නේ මේ පුංචි ස්මාර්ට් කාර් එක ඇතුලේ උපරිම මිනිස්සු කී දෙනෙක් දාන්න පුළුවන් වේද? 5 දෙනෙක්, 10 දෙනෙක්. නෑ නෑ නෑ. මේ ඉතාලි ජාතික චියර් ගර්ල්ස්ලා ටික මේ සෙට් වෙන්නේ ස්මාර්ට් කාර් එකක් ඇතුලට දාන්න පුළුවන් උපරිමය දාලා ගිනස් ලෝක වාර්තාවක් තියන්න. ඔයාලටම පේනවනේ සැමන් පැක් කරනා වගේ මේ කෙල්ලෝ ටික කාර් එක ඇතුලට ඔබන හැටි. මෙයාලා මේ ලෝක වාර්තාව තියන්නේ කෙල්ලෝ 20 දෙනෙක් මේ කාර් එක ඇතුලට ඔබලා. හිතා ගන්නවත් බෑ නේද මේ කාර් එක ඇතුලට 20 දෙනෙක් දැම්ම කිව්වම. හැබැයි ඉතින් අපේ රටේ සමහර ප්‍රයිවට් බසුත් මීට දෙවෙනි නෑ නේද? මෙන්න බලන්නකෝ මේ තාරා අම්මගේ පිටිපස්සෙන් මේ පැටවු ටික පෝලිමට යන හැටි. හෝ වැටුණා නේද කීප දෙනෙක් අර කවුළුවෙන් ඇතුලට. මෙන්න තාරා අම්මට වෙනසක් දැනිලා ආපහු එනවා. අයියෝ දෙයියනේ ඉතුරු සෙට් එකත් වැටුණා නේද එකම එක්කෙනෙක් විතරක් ඉතුරු වෙලා. හෝ හෝ කප්පා පටාචාරාවට උනා වගේ වැඩක් නේද මේ තාරා අම්මටත් උනේ. හැබැයි ඉතින් මේ කානුවට වැටිච්ච පැටවු ටික බේරලා දෙන්න මේ කැමරා කරපු හාදයෝ ටික ඉදිරිපත් වුණා. හිතන්න කවුරු හරි දැක්කේ නැත්තම් එහෙම. මෙන්න මේ අයිටම් එක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? දම්මල් කැලි ටිකක් කරකිනවා රෝදෙකුත් පේනවා. යාළුවනේ මේ නිෂ්පාදනයේ උදව් වෙනවා වාහනවලට ලිස්සන සුළු මාර්ගයක ගමන් කිරීමේදී ඒ වාහනවල රෝද ලිස්සා යාමෙන් ආරක්ෂා වෙන. මේ පේනවනේ හිම සහිත මාර්ගයක ගමන් කරන මේ වාහනේ ටයර් ලිස්සා යාමෙන් ආරක්ෂා කරනවා ටයර් එකට යටින් කැරකෙවෙන මේ දන්වැල් හින්දා. පේනවනේ මේ පුංචි කෙල්ල කරන වැඩේ මේ බල්ලෝ දෙන්නට කරදර වෙන විදිහට මෙයා පයින් ගහනවා. ඔන්න බලන්නකො ඊළඟ මොහොතේ මේ බල්ලා නැගිටලා මොකද්ද කරන්නේ කියලා. කොහොමද පෝරියල් එක අපේ රටේ නම් ඉතින් කැරට් අතින් ගැලෙව්වට මේ බලනකො මහා පරිමාණයෙන් කැරට් වගා ගන්න බිම්මල ඒවා ගලවන්න වගේම ආරක්ෂිතව අසුරන්නත් පුළුවන් වෙන විදිහට නිර්මාණය කරලා තියෙන මේ මැෂින් එක කොහොමද කියලා ඉතින් ඕමම බලාගෙන ඉන්න ගමන් වීඩියෝ එකටත් ලයික් එකක් දාමු. ඒ වගේම තමයි මේ වෙද්දි මිස්ටර් පුදුමයා YouTube channel එක subscribers 106 එලිපත්තේ. ඒ වගේම මිස්ටර් පුදුමයා Facebook page එක followers ලා 100 එලිපත්තේ. ඉතින් හිතපුවත් නැති දුරක් මේ තරම් ඉක්මනට අරන් ආපු ඔයාලා හැමෝටම ආදරෙයි. මෙන්න බලන්න මේ සිද්ධියරත් අපිට අඬනවද ඉනා වෙනවද කියලා හිතාගන්න බෑ. ඔයාලා දන්නවනේ ඉතින් සමහර අප්‍රිකානු රටවල කෙනෙක් මැරුණාට පස්සේ මේ විදිහට එයාගේ කොෆින් එක ගෙනියන එක සුලබ දර්ශනයක් කියලා. ඕ අම්මෝ මෙයාලා රෝලින් එකක් ගන්න ගිහිල්ලා අතෑරියා නේද කොෆින් එක බිමට. පව් ඉතින් අර මිනිස්සයාට මැරිලවත් පාඩුවේ ඉන්න විදියක් නැහැ නේද? ඇමරිකාව, කොරියාව, චීනය වගේ රටවල සොල්දාදුවන්ට දෙන ට්‍රේනින් එක ඊටම දරුණු එකක් කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් ඒ භයංකාර පුහුණුවේ උච්චතම අවස්ථාවක් තමයි මේ ඔයාලා දකින විෂගෝර සර්පයින්ගේ ලේ බොන්න දෙන අවස්ථාව. මෙයාලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කැලේක අතරමං වෙච්ච වෙලාවක බොන්න ජලය නැත්තම් ඒකට විකල්පයක්. අපිට නම් ඉතින් පිපාසාවෙන් මැරිලා ගියත් මේ ජරාව බොන්න පුළුවන්ද කියන්නකෝ. අඩුම තරමේ අපේ ඇඟේ ලේවත්. එහෙනම් ගයිස් අපි අද මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. හැමෝම පරිස්සමෙන් ඉන්න සුබම සුබ දවසක්.